වර්තමාන කෝප් කමිටුවේ සභාපතිවරයාගේ මූලිකත්වයෙන් මේ කෝප් කමිටුවේ තවදුරටත් සමාජිකත්වයේ ඉන්නේ නැහැ. ඒකෙන් ඉල්ලා අස්වෙනවා කියලා මම අද දිනේ ඉල්ලා අස්වුණා. ප්‍රධාන හේතුව මේ වගේ සභාපතිවරයෙක් යටතේ කෝප් කමිටුවේ සමාජිකයෙක් වශයෙන් තවදුරටත් ඉන්න පළක් නැහැ කියන එකත් මට තේරෙනවා. ඒ වගේම අද වර්තමාන ආණ්ඩුවට ජනමතයක් නැහැ. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයකට ජනමතයක් නැහැ. ඒ නිසා මේ කෝප් කමිටුව මේ සභාපතිවරයා පත් කිරීම හරහා ආණ්ඩුව හැසිරෙන විදිය අපිට තේරෙනවා. ඒක නිසා ඒකට උල්පන්දම් දෙන තවදුරටත් සූදානම් නැහැ. අනිත් එක මේ සභාපතිවරයා පත් වුණයින් පස්සෙත් පහුගිය සභාපතිවරයා මෙන්ම ආණ්ඩුවේ දූෂණ වංචා සිදුවෙන ආයතන ගෙන්නන්න ඔහු සූදානම් නැති ආකාරයක් තමයි පේන්නේ. වැඩකට නැති රාජ්‍ය ආයතන තමයි ගෙන්නන්නේ. විශේෂයෙන්ම ආර්ථික මර්මස්ථානයන්හි පාලනය තියෙන ආයතන ගෙන්නන්න නැතුව මේ කාලයාපතේ යෑමක් වෙන්නේ. ඒ නිසා අද දවසේ මම මගේ ඉල්ලා අස්වීම ලිපිය කතානායකතුමාට යවුවා.